මේ වන විට බස්නාහිර පළාතෙන් ඔබට රෝගීන් වාර්තාව යාම තාමත්ම අවම ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉදිරියේදී තවදුරටත් අපි සිදු කරන PCR පරීක්ෂණ වලින් ඒ වගේම කොළඹ මහනගර සභා සීමාව තුළ පනවා ඇති තෝරාගත් ප්‍රදේශ හුදකලා කිරීම තුළින් මේ රෝගය මනාව පාලනය කිරීමට හැකි වේ යැයි අපි විශ්වාස කරනවා. එට දිනේදී දීපවාලී උත්සවය පැවැත්වෙනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ රට තුළ තියෙන පත්තත්වයත් සමග සමහර දේවල් අපිට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒ නිතාමත්ම වැදගත්ම දේ තමයි සමීප වීම තමයි අවම කරන්න ඕන එකිනෙකා අපි මහජන හමු ඒකරාශී වීම මේ අවස්ථාවේදී අපිට අනුමත කරන්න බෑ. ඒ නිසා සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා හිටිනවා. මීට කලින් අපි සිංහල සහ දෙමළ අලුත් සමරුව වගේම මේ අවස්ථාවේදී අපි අපේ නිවසටම වෙලා ඉඳගෙන කිසිම විදියක ආගමික වතාවත්වලට ඒකරාශී නොවි මේ දීපවාලී උත්සවයේ මේ අවස්ථාවේදී සමරමු කියලා රටේ මෙහෙවරක් විදියට සලකලා ඒකට උත්තර සියලුම දෙනාම සහයෝගය දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී බන්ධනාගාර තුල කොවිඩ් 19 රෝගිය පැතිරීමේ යම් කිසි විදියක අවදානමක් ප්‍රවණතාවයක් අපි නිරීක්ෂණය කළා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ වගේ ස්ථානවල විශාල පිරිසක් ඉතාමත්ම සීමිත ඉඩ ප්‍රමාණයක වාසය කරනකොට මේ රෝගය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. ප්‍රධානම ක්‍රමවේදය තමයි වහාම ඒ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ව වෙනම ස්ථානයකට නැත්නම් රෝහල්ගත කිරීම හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීම. සිරකඳවුරුවල සිටින පුද්ගලයන් ගත්තාම විශේෂයෙන්ම ආරක්ෂාවක් සැපිය යුතු ස්ථානයක්. ඒ නිසා ඔවුන්ට විශේෂම ස්ථාන මේ රෝගීන් සඳහා හඳුනාගත් ස්ථානවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ අවස්ථාවේදී පිහිටවල ඒ තැන්වල ඔවුන්ව පිටත් කර තියෙනවා. බන්ධනාගාර තුලත් සිරකරුවන් නිතර නිතර මිශ්‍ර වීම වැළැක්වීම ඒ වගේම උසාවි වලට සමහරලාට යන්න සිද්ධ වෙනවා. ඒවා අවම කිරීම සහ අවශ්‍ය විදියට දුරස්ත ක්‍රම වේද මගින් උන්න උසාවි හමුවට පැමිණවීම වගේ දේවල් මේ අවස්ථාවේදී සිදු කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.